කල කඩන්න පළමෙන් කටිය ලැහැති වුණා. ඉන් පස්සේ ඒක මේ පාර කන්දර කපාගෙන එනකොට මේක අපි මැදිහත් වෙලා ගමක් විදියට මැදිහත් වෙලා මේක අපි නවත්ත ගත්තා. ඉන් පසුව නවත්තලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඉන් පසුව දැන් ආපහු මේ ආපු ගැටළු තමයි මේ ඩොලමයිට් කරන්න කියලා මේ අය ඩොලමයිට් කරන්නද වෙනත් දේවල් කියන්න අපි දන්නේ නැහැ. මේගොල්ලෝ ඇවිදලා මේ පාරවල් කපලා මිනිස්සුන්ගේ වතු හානි කරලා වන්දි මුදල් දෙන්නම් කියලා වන්දි මුදලු දෙවවා කියලා දැන් ඔය වතු වලින් හානි විචාය කියනවා. මේක අපි දන්නේ නැහැ කොහොමද වෙනවද කියන්න. මත අපිට ගමයක් වශයෙන් අපිට පේනවා පරිසරයේ ගොඩාක් දුරට විශාල දූෂණයක් වෙනවා කියන්නේ. මොකද මේකේ ඉන්නවා සතුන් ගොඩාක් සතු වර්ග ඉන්නවා. දුරගබේ සතු ඉන්නවා. පොටි ඉන්නවා. පොටි මේ වෙනකොටත් පොටි දෙන්නේක් මේ කන්දේ පරිසරනවා. ඉතින් මෝ රංචු ඉන්න රංචු 15 20 එක රංචු ඉන්නවා. ඉතින් මේ අතු මේ පරිසරයක් විනාශ වෙනකොට ඊටපතේ සතුන්ට ඉන්න තැනක් නැහැ. එකක් ඒ. ඊගම අපේ මේ ගම්මානේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා මේ දිය පාරවල් ඉඳිලා මේ වගේ විනාශයක් වෙනකොට දිය පාරවල් සම්පූර්ණයෙන් ඉඳිලා විනාශ වෙලා යනවා. මේ අනිත් එක තමයි මේ කඳු බෝර දාලා කපලා මැදින් දාලා කපලා එනකොට මේ කඳු පුපුරලා කඳු නාය යන්න ගන්නවා. ඉන් පස්සේ ඉතින් මේ අදාළ බලධාරී වහට වගකීමක් නැතුව යනවා. ඉතින් ඒක වලකා ගැනීමේ අරමුණෙන් තමයි අපි ගමක් විදියට ලැහැත් වෙලා මේ කටයුතු කරගෙන යන්නේ. අපිට ඕනි මේක කෙතේ හෝ ඒවා මොන බලධාරියා හිටියත් මේක අපිට මේ වනන්තරේ අපිට නිදහස් කළා. මේ වනන්තරේ අවුරුදු බැරේ මේ පරම්පරාවත් කියන අවුරුදු 50 ගානක් වෙන මේ වනන්තරය 50 ගානක් එහා වෙන එකක් මම දන්න තරමින් ඔය මේවා ආශා කරගෙන හැකගෙන අපිට මේවා මේ තියාගන්න තමයි අපිට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ විනාශ කරන්න නෙවෙයි අපේ ගමත් තියෙන්නේ. අපි ගම විනාශ කරන්න නෙවෙයි. අපි මේ කැලේක මේ ගස්කොලන් කපලා අපේ ගෙවල් දොරවල් හදන්න නෙවෙයි. අපිට මේ විනාශ කිරීම නෙවෙයි. අපි දැන් ආද හිටියා අපි වාගද තව සතියක් යනකොට අපි මේ ගම් වල නැහැ. අපේ ඉදිරි පරපුරක් හදනවනේ. ඒ පරපුරට යන අනාගතයක් අතීතයක් අපි ඉතුරු කරන්න ඕනේ. ඒක අපි විනාශ කළා අපි මෙතනින් අපි ගියාට පස්සේදී ඒක අපි විනාශ කරන්න අපි මෙතනින් යන්න ඔක්කොම අරමුණ ඇඳලා විනාශ කරලා ගියාට පස්සේ ඉදිරිය හැදෙන පරපුරට යන්නේ යන වෙනමක් නැහැ. අනාගතයක් නැතුව යනවා. අපි විතරක් ජීවත් වෙනවනේ රටක් වලින් පරපුරක් හැදෙනවා. අලුත් නව හැදෙන පරපුරට රටක් තියෙන්න ඕනේ. ගමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නැති වෙන සබඳතාවය තමයි මේ අය ලැහත් වෙලා ඒවා විනාශ කරන් තමයි මේ අය පිළිමිලා මේ පාරව කපාගෙන ඒකට මේ පෙරෙන්නේ. ඉවිලින් කට්ටිය ඇවිල්ලා මොනවද කරුවත් අපිට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කරන්න කියලා. අපිට කොහෙන්වත් ඒ ජොබ් එකෙන් කොහෙන්වත් මේකේ තොරතුරක් ගන්න බෑ. මොකද මේගොල්ලෝ මේ හැමදාම අල්ලලා තියෙනවා. දැන් අර මේගොල්ලෝ ඇවිල්ලා මේ තිසාපති මේ කට්ටිය ඇවිල්ලා මේ ගමේ කට්ටිය ඒ කට්ටිය ඕම වට කරගත්තලු යාපු නිදායි කට්ටිය ගමේ කට්ටිය කාටවත් මේ ළඟට යන්න දුන්නේ නැහැ. ඔයා කොහෙද යන්නේ කියලා දැන් ස්ටිප් එකකින් ඔය කෙනෙක් ගියාම තල්ලුකොල දැන් නිකන් ඉන්නවනේ. යන්න බෑ මේගොල්ලෝ ඉදිරියට. වචනින් හරි අපිට හරි මොකක් හරි දෙයකින් අපිට උදව් කරන්න බලන අපි එනවා. අපි ඕන් දේවල් දෙන අපි පරිසරයට න ආසයි. නැත්නම් මේ මිනිස්සුන් මුලින් මේවා කපල කොටලා විනාශ කරලා ගේන හද. මේගොල්ලෝ කවුරුහරි කන්දර අත තියලා නැහැ නේ. කඳු වයින් දින ඉන්න මිනිස්සු කවුරුහත් ඕලක් දෙනවනේ. කන්දර අත තියලා නැහැ. ගන්න කොච්චර දේවල් කරන්නේ. මුදල් පස්සේ කිහිල්ල නැහැ. දැන් ඉඳන් මේ මිනිස්සු මේ සාමාන්‍ය විදිහට ජීවත් වෙලා එහෙම ඉඳලා හිටු මේ මිනිස්සු තමයි. මේ කන්ද මෙහෙම තියන්න බෑ. මේ මිනිස්සු නරකයි නේ. මේ ඉතර ඉඳන් අපේ මේගොල්ලන්ගේ දෙමාපියන්ගෙන් ඉඳලා ආපු අර සමාජ රටාවත් එක තමයි මේගොල්ලෝ හැදිලා තියෙන්නේ. මේක අපි මෙතන එනකොට මටම මුල හරියනකොට තේරුණා
මේ මිනිස්සු මේ කන්ද කොච්චර ආරක්ෂා කරලා තියනවද කියලා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. මේ වගේ මේ වනාන්තරයක් තියෙන බෑ මේ හොඳ පිළිසක් මේ අවට ඉති නැහැ. ඉතින් මේ පැත්තේ පරිසර පද්ධතියක් විනාශ වෙනවා කියලා නෙවෙයි. මේක මුළු ශරීරයක්. ඒ කියන්නේ මේ පරිසර පද්ධතියයි මේ මුළු ලංකාවම ගත්තට පස්සේ අපි ජීවත් වෙන මුළු පරිසර පද්ධතියම ගත්තට පස්සේ ශරීරයක් ඒක නිකන් වකුගඩුවක් නැති වෙනවා වගේ එකක් වෙනවා. ඒක පරිසර කැලලක් විනාශ වෙනවා. ඒ කියන්නේ දැන් මේ පරිසර පද්ධතිය විනාශ වෙනවා කියන එක අපිට බලපං. අපි කොළඹ හිටියත්, අපි යාපනයේ හිටියත්, අපි නුවර හිටියත්, අපි කුරුණෑගල හිටියත් මේ කොහේ හිටියත් අපිට මේක බලපෑමක් තියෙනවා. يعني දැන් මේවා විනාශ කරන අය හිතන්නේ මේවා තියෙන්නේ ඒගොල්ලන්ට ලාභ ගන්න, ඒගොල්ලන්ට මේවා විකුණලා සල්ලි හම්බ කරගන්න, ඒගොල්ලන්ගේ ජීවිත ගොඩදා ගන්න, ඒගොල්ලන්ගේ ජීවිතවල ජීවිත සුභෝගී ලෙස ගත කරන්න තමයි මේ පරිසරය තියෙන්නේ. මේවා මිනිස්සුන්ට ජීවත් වෙන්න අදාළ නැහැ කියලා. හැබැයි අලියෝ කැලේ හිටපු අලි දැන් ගමට එනවා. ඒක එන එක නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි අලින්ට ජීවත් වෙන්න තිබුණු වනාන්තරය ඉතුරු කරන්නේ. ගෙන අලි වනාන්තරේ ඉන්නවා නම් උන්ට කන්න පොන්න ටිකේක තියෙනවා නම් උන්ට යන්න එන්න පාරවල් ටිකේක තියෙනවා නම් අලි ආපහු ගොවිතැනට එන්නේ නැහැ. ඒක එන්න පටන් ගන්නෙම අලින්ට ඉන්න තරක් නැති වුණාට පස්සේ. අලින්ට ඉන්න තැන තියෙන්නේ නම් පරිසරයේ තියෙනවා. ඒතකොට දැන් මෙතනත් වෙන්නේ දැන් මේ වගේ පරිසර පද්ධතියක් විනාශ වුණත් අපිට ජල මූලාශ්‍ර නැති වෙන්නේ. ජලයේ සම්බන්ධ ප්‍රශ්නයක් වෙනවා. නායාම් සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් වෙනවා කියන එක හරිම පැහැදිලි. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අපිට මොනවා හරි විදියට අපේ කැම්පීම ටික අපේ වගාවන් ඊට පස්සේ මේ මේවා ජීවත් වෙන්න සතුටු සිව්පාව දැන් ඒ කියන්නේ හොඳ මේක තමයිනේ දැන් අපිට ජීවත් වෙන්න සතුටු ඉන්නෙපේ සතුටු නැතුව මිනිස්සු විතරක් ජීවත් වෙනවා කියලා කතාවක් නැහැ ඒ නිසා අපිට මේ කොහේ හරි ලංකාවේ කොහේ හරි පරිසර පද්ධතියක් විනාශ වෙනවා කියන එක අපි කොහේ ජීවත් වුණත් අපිට අදාළයි දැන් එහෙනම් විල්පත්තු කපන එක මේ හම්බන්තොට ඉඩම් විකුණන එක මොනරාගල ඉඩම් විකුණන එක කොළඹ වායු දූෂණය වෙන එක නුවර නුවර තමයි ලංකාවේ වායු දූෂණේ වැඩිම නගරේ. ඒතර මේ ඔක්කොම වෙන්නේ මේ තියෙන මොකක් හරි කොහේ හරි තියෙන පරිසර පද්ධතිය විනාශ වෙන එක. මේ ප්‍රදේශයේ ඒගොල්ලන්ගේ නිශ්චිත ඉලක්කයක් වෙලා තියෙනවා මේ පරිසර පද්ධතිය මේ තියෙන පාෂාණ කොටස් මොනවා හරි මට්ටමේ ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා මෙතන මේ පාෂාණ කොටස් වලින් කරන්න පුළුවන් දේවල් ගැන. මෙතන කළු ගල් තියෙනවා ඒවා කඩන එක දැන්. අර හම්බන්තොට වනාලි රක්ෂිතයේ තියෙන ප්‍රධාන එකක් තමයි කළු ගල් කඩන එක. ඔරෙන් කළු ගල් කඩන එක. ඉතින් එතකොට ආපහු අලින්ට ඉන්න බෑ ඒවා. ඒතර අලි එනවා ගමට. ඒතර මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ එහෙම. එනිසා මේ වනාන්තර පද්ධතිය විනාශ වෙනවා කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න තියෙන ඉඩකඩ මේ ඔක්කොම සම්පූර්ණයෙන් ඇහිරෙන්න මේක ආරක්ෂා කර ගැනීම කියන එකේදී මූලිකත්වයේ ගන්න ඕනේ මේ ගමේ ඉන්න අය. ඒකට අපි මේ ඒ කියන්නේ එළියෙන් දෙන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරන්න අපි ලෑස්තියි.